みなさんこんにちは。日本語の先生 MD ペレイラです。いてん、マガダロンのコホムで、ホンディングインナーで、ホンディングインナーな、コメントが、ダーグネアンナ。ハリプテ、いてん、ママワールドヴェネダヴァゲネメイ、マヴェネダヴァゲネメイ、マヴェネダヴァゲネ、先生ティーチャーケネチャンネルケ、ママメイヴァゲ、ヴィディオス、ダーニネケネ、තනතම හිටියේ ඒත් මගේ අර පරණ channel එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒක නිසා දැන් අර SM Japanese Language Center MD Pereira sensei කියන ඒ channel එකේ මම දැන් videos දාන්නේ නැහැ ඒක දැන් ගොඩක් තවස් ඉඳන් නවත්තලා තියෙන්නේ ඉතින් මගේ දරුවෝ මේකේ ඉන්නවා අපේ ආයතනයේ පාඨමාලාව හදාරන සිසුන් ගොඩක් ඉන්නවා. ඉතින් මම හිතුවා මේ channel එකේ ඔස්සේත් ඔයාලට මේ වගේ විශේෂ ඔයාලට වැදගත් පාඩම් මාලාවක් ගේන්න කියලා මම හිතාගෙන ඉන්නවා. ඉතින් පුතේ මේ අද ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් සම්බන්ධයෙන් තමයි මම උගන්වන්න යන්නේ. මොකද්ද මේ? ජපාන් ඉන්ටර්විව්. ජපාන් ඉන්ටර්විව්. ඔයාලා පුතේ SSW හෝ ස්ටුඩන්ට් වීසා යන්න හිතාගෙන ඉන්නවා නම් ජොබ් වීසා එකකට හෝ ට්‍රේනින් වීසා එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මොනියම් හෝ දෙයකට ජපානයට යන්න හිතන් ඉන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ මොකද්ද? ඉන්ටර්විව් වලට ෆේස් කරන එක අත්‍යවශ්‍යයි. කියන්නේ අනිවාර්යයි. නැතුව ඔයාලට වීසා එකකට දාන්න කලින් අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකක් තියෙනවා. අනික හිතන්නකෝ ස්ටුඩන්ට් වීසා එකකට යන්න හිතන් ඉන්න දරුවෙක්ට අනිවාර්යෙන් ස්කූල් එකත් එක්ක අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ වගේම SSW යන්න හිතන් ඉන්න දරුවෙක්ට විනාඩි 30කට වැඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. විනාඩි 30කට වැඩි. ඒ කියන්නේ උඩරිම 45ක්වත් තියෙනවා. ඒ කියන්නේ උඩරිම ගැඹුරෙන්ම අහනවා. අර ස්ටුඩන්ට් වීසා වගේ මේ විනාඩි 15න් 10න් ඉවර කරන ඉන්ටර්විව් නෙමෙයි. SSW අද විනාඩි 40කට උඩරිම 30 පන්නලා අනිවාර්යෙන්ම ඉන්ටර්විව් එක තියෙනවා. හරි. ඉතින් අපි දැනගන්න ඕනේ මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න කොහොමද? මොනවද මේ ඉන්ටර්විව් එකේදී අහන්නේ? අපි ඒවා මුලින්ම දැනගෙන අපි සාකච්ඡා කරන්න යමු පාඩමට. හරි. ඉතින් මොකද්ද මේ ජපාන් ඉන්ටර්විව් එකක් කියන්නේ? පුතේ මේ ජපාන් ඉන්ටර්විව් එකක් කියන්නේ මොකද්ද දන්නවද? දැන් අපි හිතන්නකෝ රැකියාවකට යනවා. රැකියාවකට යන්න හිතන් ඉන්න දරුවෙක් ජපානේ. ඉතින් ඒ කම්පැනියෙන් ඔයාලව ඉන්ටර්විව් කරනවා. ඔයාලා මොන වගේ පුද්ගලෙක්ද? ඔයාගේ කියන්නේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස්. ඒ වගේම දැන් හිතන්නකෝ ඔයාලා හිතන් ඉන්නවා දැන් ජපානයට ගිහිල්ලා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන. අන්න ඒ පොයින්ට්ස් අල්ල ගන්න තමයි ඔයාලට ඉන්ටර්විව් එකක් තියන්නේ. අනික ඔයා මොන වගේ පුද්ගලෙක්ද? ඒ පුද්ගලයාගේ ස්වරූපයෙන් ඉඳන් මෙතන ඉන්ටර්විව් එකේදී බලනවා. ඔයාලට කතා කරන්න තියෙන හැකියාව විතරක්ම නෙමෙයි පුතේ. ඔයාලට මෙතනදී ඔයාලගේ පර්සනලිටි එක, ඒ කියන්නේ ඔයා කොහොමද ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ, ඔයා කොහොමද ඇඳගෙන ඉන්නේ, ඔයා පුටුවේ ඉඳගෙන ඉන්නේ කොහොමද, ඔයා මේ ඇඹරි මේවා ඉන්ටර්විව් එකට ෆේස් කරනවා නම් පුතේ එතන ලකුණක් වගේ කැවෙනවා. ඔයා ඇඳගෙන ඉන්නේ ඇඳුමේ ඉඳන් තමයි මේ දේවල් බලන්නේ. මම මේවා කියන්නේ, ඒ කියන්නේ පාඩමට යන්න කලින් මේවා කියන්නේ, මේවා අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතුයි. මම මේ කියන්නේ ස්ටුඩන්ට් වීසා හෝ ජොබ් වීසා ඔක්කොටම පොදුවේ තමයි මම මේ දැන් කතා කරන්නේ. මොකද අපිට කාල වේලාව ඉතාම සීමිතයි. මොකද හේතුව මම මේ YouTube channel එකට දාන වීඩියෝ එකක් නිසා. මම මේ ඉන්ටර්විව් එකත් පුතේ ඔයාලට ගේන්නේ කොටස් තුනකින්. මට එකපාර ඔයාලට උගන්වන්න බෑ. ඉන්ටර්විව් එක මම කොටස් තුනකින් එපිසෝඩ් තුනකින් තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි අද පළවෙනි එපිසෝඩ් එක. ඔයාලා ඉතිරි එපිසෝඩ් ගේනවට කැමති නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඉතුරු වීඩියෝස් ටිකත් ගේනවා. ඔයාලට වැදගත් නම් පමණයි. මොකද ඇත්තනම වැඩක් නැහැ නැත්තන් නේද? ඇත්තනම සෙන්සටත් සෑහෙන වැඩ කොටසක් තියෙදි තමයි මේ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් දෙන්නේ. හරි. ඉතින් මම කිව්වා දැන් හිතන්න දැන් ඔයා ඉන්ටර්විව් එකක් දැන් ෆේස් කරන ගමන් ඉන්නේ. සමහරක් කාලවලට ජපාන් ජාතිකව ලංකාවට එනවා. දැන් අපේ ඉන්ටර්විව් තියෙද්දි සමහර මාසවලදී ජපාන් ජාතිකව ලංකාවට ඇවිල්ලා ෆේස් ටු ෆේස් තමයි ඉන්ටර්විව් එක කරන්නේ. ඒත් පුතේ සමහරක් වෙලාවලට ඔයාලට සූම් එක හරහා, කියන්නේ ලැප් එකෙන් තමයි ඔයාලට
ෆේස් කරන්න හම්බෙන. එතන හිටියත් පුතේ මෙතන හිටියත් ඔයාලා ෆේස් කරද්දී ඔයාලගේ තියෙන්න ඕන දේවල් තියෙනවා. ඔයාලගේ හැදෙන්න ඕන දේවල් තියෙනවා. පුතේ ඇඳුම ඉදන් මේගොල්ලෝ බලනවා. ඇඳුම කිලිටි වෙලාද, ඇඳුම කොහොමද ඇඳගෙන ඉන්නේ. එතකොට ඔයා දැන් ගෑල්ලමෙක් නා දැන් හිතන්න කොහේ කොණ්ඩෙ පාට කරගෙන ඔහේ කොණ්ඩෙ දාගෙන. එහෙම පුතේ බෑ. ගෑනු ළමෙක් නම් කොණ්ඩෙ ලස්සන්ට පිළිවෙලට පීරගෙන කොණ්ඩෙ ඉඳන් බලනවා. කොණ්ඩෙ පිළිවෙලකට පීරගෙන එක්ක කොණ්ඩෙ ගැට ගහලා නැත්තම් කොණ්ඩෙ ගොතාගෙන හරිම ලස්සන්ට අන්න එහෙමයි. කොණ්ඩෙ පාට කරලා තිබ්බා කියලා එක ප්‍රශ්නයක් නෙමෙයි මං කියන්නේ. කොණ්ඩෙ හොඳට ගොතාගෙන හරි කොණ්ඩෙ මොනවා හරි අර හෙයා ස්ටයිල් එකක් දාලා ගුලියක් වගේ මොනවා හරි අන්න ඒ වගේ පිළිවෙලට මං කියන්නේ අර කොණ්ඩෙ කඩා දාගෙන ඔහේ ඉන්නේ නැතුව පිළිවෙලට තියෙන්න ඕන. ගෑල් ළමෙක් නම් පිරිමි ළමෙක් නම් රැවුල ගොඩක් වවාගෙන ඉන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් රැවුල කපලා සාමාන්‍ය විදිහට කොණ්ඩෙ සාමාන්‍යයෙන් හොඳට පීරලා විසෙන්න තියෙන අන්න ඒ වගේ කොණ්ඩෙ ගැන පිළිවෙලක් තියෙන්න ඕන. ඒ වගේම පුතේ ඔයාගේ ඉරියව් සම්බන්ධයෙන් දැන් බය වෙලා ඉන්ටර්වයුව එක ෆේස් කරන්න එපා. ඉන්ටර්වයුව එක බය වෙලා ෆේස් කරොත් පුතේ ඒගොල්ලොන්ට හිතනවා එයා දැන් අපිට උනත් හිතන දේවල් තියෙනවනේ පුතේ. එතකොට ඉන්ටර්වයුව එක ෆේස් කරද්දී බය වෙන්න එපා. ඔයාල් දන්න දේ කතා කරන්න. බය වෙන්න එපා කිසිම දෙයකට. ඒ වගේම ඩිරෙක්ට් අයි කන්ටැක්ට් එක නේ ඒක තියෙන්න ඕනේ. ඔයා බලාගෙන හොඳට ඒ කතා කරන දෙයාගේ කෙනාගේ හොඳට ඇස් දෙක දෙහා බලාගෙන කෙලින් බලාගෙන කිසිම බයක් නැතුව කතා කරන්න. ඔයාලට පුළුවන් විදිහට කතා කරන්න. අන්න ඒකයි වැදගත්. හරිද පුතේ? ඒ වගේම තව කියනවා නම් මම මේ ඉක්මනට කියාගෙන යන්නේ ඇත්තටම සෑහෙන වෙලාවක් මට මේ වීඩියෝ එක කරන්න වෙයි කියලා මට හිතෙනවා. පළවෙනි කොටස උනත් මම අර කියලා දෙන්න ඕන දේවල් ටික මම මුලින් කියන්නේ. ඒ වගේම පුතේ පුටුවක ඉඳගත්තාම එහාට මෙහාට ඇඹරෙන්නේ නැතුව පුටුවේ ඉඳගත්තා නම් ඒ විදිහට කෙලින් ඉඳගෙන තමන්ගේ පෞරුෂත්වයක් කියලා එකක් තියෙනවා නම් අන්න ඒක ඒ විදිහට තියාගෙන ඒ විදිහට ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න ඕනේ. ඇඳුම ගත්තාම පුතේ සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් නම් සුදු ෂර්ට් එකක් ඇඳලා කලිසම හරි ස්කර්ට් එක හරි ඇඳලා අන්න ඒ වගේ ඉන්නවා නම් ගොඩාක් හොඳයි. ඒක පිළිවෙලයි. ඔයාල දන්නවනේ ඔය විස්කිට් එක අඳින්න අන්න ඒ වගේ එහෙම ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න යනවා නම් ගොඩාක් හොඳයි. දැන් ඔයාලට මේ පින්තූර උනත් පේනවා. සාමාන්‍ය කෝට් එකක් ඇඳලා කෝට් එකක් අඳින්න ඕනේ. මෙතන මම කියන්නේ අර වගේ සුදු පාට ෂර්ට් එකක් හරි ඇඳලා අන්න ඒ වගේ ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න පුරුදු වෙන්න. ඉතින් පුතේ ඕව තමයි කියන්න තියෙන්නේ. හරි, මම දැන් ඉස්සරහට මේක එක්ස්ප්ලেইন කරගෙන යන ගමන් මට මතක් වෙන්නේ දේවල් මම කියන්නම් කොහොමද කරන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ කියලා. එහෙනම් පුතේ අපි වැඩි කතා බහක් නැතුව දැන් අපි ලෙසන් එක පටන් ගමු. මොකද මේක ටිකක් දිගට ඇදේ වගේ කියලා මට හිතෙනවා පළවෙනි කොටස උනා. හරි පුතේ, එහෙනම් අපි පාඩමට යමු. හරි, හජිමෂෝ. දැන් පුතේ ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේන්නේ මොකද්ද? මේ ඩිස්ප්ලේ එකේ පේන්න තියෙනවා ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මම මේ පළවෙනියටම කියන්නේ මේ මුලින්ම යන්නේ ප්‍රශ්නය අහපු කෙනා ඊළඟට උත්තර දෙන කෙනා. එහෙම තමයි මේ සංවාදය මෙතන යන්නේ. මුලින්ම මේ ප්‍රශ්නය අහන කෙනා තමයි, ඒ කියන්නේ ඉන්ටර්වයුව කරන කෙනා තමයි සචෝ හරි කවුරු හරි තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ? කොපමණ කාලයක් ජපන් ඉගෙනගෙන තිබේද කියලා මේක අහලා තියෙනවා නේද ප්‍රශ්නේ? හරි, මොකක්ද මේ අහලා තියෙන්නේ? どのぐらい日本語を勉強しましたか？どのぐらい日本語を勉強しましたか？あれ、ええ、けなもかってへ。こぱまなかわりゃ、ジャパンにぐぬぐぬティベーダ。めーかあにわれんあなプラシニア。ぷてめへ、めへま。もりんもあげん、あはんにでてやのは、スタデンにせかくなもかかりなん、おあげ、මුලින්ම නම අහලා පටන් ගන්නවා. මම මේකේ එක දාලා නැහැ. මුලින්ම නම අහලා පටන් ගන්නෙ. ඔයාලා එක රෙඩි වෙන්න ඕනි. මොකද නම කියන්නේ? ඔනමයිවා නම් දෙස්කා.
ඕනමයවා නම් දෙස්කා පුතේ ඔයාගේ නම තමයි එතනින් ඇහුවේ නේද? නම අහපුවාම ඔයාගේ නම කියන්න ඔයාලා දැනගෙන තිබිය යුතුයි. හරි. මම එතනින් ඉදිරියට තමයි මේ සංවාදේ අරගෙන යන්නේ. හරි. දැන් මාත් එක්ක ප්‍රොනවුන්ස් කරලා බලන්න. ඔයාලා උත්තරේ විතරක් දැනගෙන මදි ප්‍රශ්නේ දැනගන්න ඕන. මොකද ඇහෙන්නේ නැතුව මේක අහලා තේරුම් ගන්න බැරුව ඔයාලට උත්තරයක් දෙන්න බෑ එතනදි. ඔයාලට පැටලෙන. පළවෙනි දේ මම කියලා දෙන්නම්. ඔයාලා ඉන්ටර්වියු එකට ෆේස් කරද්දී එයා කියන දේ හොඳට අහන්න. මොකද සමහර ජපන් ජාතිකයෝ පුතේ එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් භාෂාව හසුරන විදිහ දැන් ලංකාව උනත් නුවර ඉන්න කෙනෙක් දකුණේ ඉන්න කෙනෙක් භාෂාව හසුරවන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට. ඒක නිසා ජපන් ජාතිකයෝන්ගෙත් එහෙම දේවල් තියෙනවා පුතේ. ඒක නිසා ඔයාලට ඇහෙද්දි පොඩි පොඩ්ඩක් වෙනස් විදිහට ඇහේ. ඒක නිසා හොඳට අහුන්කම් දීලා තමයි උත්තර දෙන්න ඕනේ. බය නැතුව. හරිද? හරි පුතේ මේක අපි ප්‍රොනවුන්ස් කරලා බලමු. මොකද්ද? දොනෝ ගුරයි නිහොංගෝ ඕබියම් කියෝෂිමස්තක. දොනෝ ගුරයි නිහොංගෝ ඕ බෙන්කියෝ ෂිමස්තක. ෂිමස්තක. තේරුණාද? මොකද්ද? මම නැවත වාරයක් මේ ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. මොකද ඒක එතකොට ඔයාලට මතක හිටි. හරි පුතේ. අපි බලමු නැවත. දොනෝ ගුරයි නිහොංගෝ ඕ බෙන්කියෝ ෂිමස්තක. කොපමණ කාලයක් ජපන් ඉගෙනගෙන තිබේද? කොපමණ කාලයක් ජපන් ඉගෙනගෙන තිබේද? හරි. අපි ඊළඟට බලමු. දැන් යා උත්තරේ දෙන්නයි යන්නේ. දැන් ඒ කියන්නේ මම ඇහුවා. දැන් පුතා උත්තර දෙන්නයි යන්නේ. හරි. මොකද? මාස 6ක් විතර ඉගෙන ගත්තා. මාස 6ක් විතර ඉගෙන ගත්තා. කොහොමද මේක ජපන් වලින් කියන්නේ? ආ. රොක්කා ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. නේද? ඉගෙන ගත්තා. ෂිමස්තා. මොකද්ද පුතේ? ෂිමස්තා. ඒ කියන්නේ බෙන්කියෝ. බෙන්කියෝ කියන්නේ ඉගෙන ගන්නවා නේද? මෙතන පුතේ 6ට රොක්කා. රොක්කා ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. අන්න එහෙම තමයි කියන්න ඕනේ. දැන් මේ ඔයාලා උත්තරේ තමයි මේ දෙන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා පුතේ ඇත්තටම ජොබ් පීස් එකට ගියොත් මාස 6ක් විතර ඉගෙන ගන්නවා නේද? කෝස් එක. සාමාන්‍ය N5 එකට ඉගෙන ගන්නවා නම් මාස 4ක් විතර ඒගොල්ලෝ ඒ විදිහට කියන්න ඕනේ. හරි අපි මේකේ තව එකපාරක් ප්‍රනවුන්ස් කරමු. මොකද්ද? රොක්ක ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. රොක්ක ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. ප්‍රනවුන්ස් කරන්න. මේවා ප්‍රනවුන්ස් කරන්න තරමට තමයි ඔයාලට මේක කතා කරන්න කිසිම බයක් සැකක් නැතුව කතා කරන්න පුළුවන් වෙන්නේ. හරි. මාස 6ක් විතර ඉගෙන ගත්තා. රොක්ක ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. නැවත වාරයක්. රොක්ක ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. ඉගෙන ගත්තා. ෂිමස්තා. මේ වචන පුරුදු වෙන්න උඩින් කංජි වලි මුත් දාලා තිනවා. ඒවත් පොඩ්ඩක් බලා ගන්න. හරි. ප්‍රොනවුන්ස් කරන විදිය ඔයාලට දැක්ක ගමන් සමහරුන්ට කියන්න බැරුව ඇති. ඒත් මේවා දැකලා දැකලා හුරු වෙන්න. හරි. මෙතන සමහර ළමයි ඇති අකුරක්වත් ඉගෙන ගත්තේ නැති දරුවොත් ඇති. ඒත් ඔයාලට මේ ස්පෝකන් කොටස පාට් එක හරිම වැදගත්. හරි. ඒක නිසා මේවා හොඳට මතක තියාගන්න. හරි. මොකද්ද? රොක්ක ගට්සු ගුරයි බෙන්කියෝ ෂිමස්තා. හරි. අපි ඊළඟ පාට් එකට යමු එහෙනම්. ඊළඟට මොකද්ද මේ තියෙන්නේ? ජපන් භාෂාව ඉගෙන ගන්නේ කෙසේද? ජපන් භාෂාව ඉගෙන ගන්නේ කෙසේද කියලා තමයි යාගෙන් අහලා තියෙන්නේ. මේ අහන්නේ කවුද? සචෝ කියලා හිතමු. සචෝ අහන්නේ තකාසන්ගෙන්. අපි තකාසන් කියලා දාමු මේ ශිෂ්‍යයාට. මේ කියන්නේ මේක ඉන්ටර්වියු එකට ෆේස් කරන කෙනාට තකාසන් කියලා කියමු. එතකොට මේක අහන්නේ සචෝ තමයි. හරිද? මෙතනින් හැට එහෙම තමයි මේ කතාව දැන් ගලාගෙන යන්නේ. සෙන්ස් එකේ හිතරාපු දෙයක් තමයි මේ කිව්වේ. හරි. බලන්න එතන අහලා තියෙන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්නේ කෙසේද? හරි. එතකොට මොකද්ද කෙනෙක් ජපන් වලින් කොහොමද අහලා තියෙන්නේ? නිහොංගෝ නෝ බෙන්කියෝ වා දෝ දෙස්කා. දෝ දෙස්කා. දැක්කද? නිහොංගෝ නෝ බෙන්කියෝ වා දෝ දෙස්කා. මේක පොතේ මේ ඒගොල්ල පොඩක් ස්පීඩ් අහන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ මෙහෙම මේ අපි කතා කරනවා වගේනේ මේ යාලා කතා කරද්දී වෙනස් වෙනවා. හරි. නිහොංගෝ නෝ බෙන්කියෝ වා දෝ දෙස්කා. හරි. දැන් බලන්න ඔයාලට මේ සාමාන්‍ය මොනවට හරි මේ එක්සෑම් එකන මොන දෙන්න තියෙනවා නම් මේ කංජි ඉතාමත් වැදගත්. දැක්කද? මේ වාක්‍ය ලියලා තියෙන විදිය බලන්න පොඩ්ඩක්.
මේ පළවෙනියට තියෙන කංජි අක්ෂර තුනෙන් කියවෙන්නේ ජපාන් භාෂාව නිහොන්ගෝ. නිහොන් කියද්දි මේ අකුරු දෙක විතරයි එන්නේ. ඒත් පොතේ මෙතන නිහොන් ගෝ කියද්දි මේ අකුරු දෙකම තුනම එනවා. දැක්කද? බෙන්කියෝ කියන්නේ අපි ඉගෙන ගන්නවට නේද? හරි. ආයෙත් නැවතත් වාරයක් අපි මේ ප්‍රශ්නේ බලමු. දැන් මේ ප්‍රශ්නේ සචෝ තමයි අහන්නේ, තකාසන්ගේ නේද? හරි, අපි බලමු. නිහොන් ගෝ නෝ බෙන්කියෝ වා දෝ දෙස්කා? නිහොන් ගෝ නෝ බෙන්කියෝ වා දෝ දෙස්කා? අන්න එහෙම තමයි අහන්නේ. පොඩ්ඩක් ඔයාලා ප්‍රනවුස් කරලා බලන්න ඕයි ඉන්න තැන ඉඳන්. තව එක දෙයක් කියන්න ඕනේ. දැන් ඔයාලා මේක ලියා ගන්නවා නම් පොතක මේ ටික පිළිවෙලට ලියා ගන්න. ලියාගෙන පාඩම් කරගන්න. කියන්නේ වීඩියෝ එක ස්කිප් කරලා මේ ටික පිළිවෙලට ලියා ගන්න. ලියාගෙන පාඩම් කරගන්න. මොකද මේක පාඩම් කරගත්තොත් ඔයාලට ගොඩාක් වටින දෙයක්. මොකද අනිවාර්යයෙන්ම ඔයාලට කවදා හරි ඉන්ටර්වයුව එකකට ෆේස් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාලට ඒ හැකියාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි, අපි එතකොට බලමු තකාසන් කොහොමද උත්තර දෙන්නේ කියලා. බලන්න පුතේ, එතකොට තකාසන් මොකද්ද කියලා තියෙන්නේ? දුෂ්කර නමුත් සිත් ගන්නා සුළුය. දුෂ්කර නමුත් සිත් ගන්නා සුළුය කියලා තමයි එතන කියලා තියෙන්නේ. ඒත් පුතේ අහපු ප්‍රශ්නයට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තමයි මෙතන මේක උත්තරේ විදිහට දාලා තියෙන්නේ. ඒත් ඉගෙන ගන්න එක ඉස්සෙල්ද කියලානේ අහලා තියෙන්නේ. එතකොට පුතේ ඔයාලා ඉගෙන ගන්න විදිහ මොනවාහරි ආයතනයක ඉගෙන ගන්නව නම් ඒක දාලා තමයි උත්තරේ දෙන්න ඕනේ. ඒත් මෙතන හැටියට මේ ප්‍රශ්නෙත් ඔයාලා අනිවාර්යෙන් මේ උත්තරෙත් මතක තියාගන්න. මොකද ඔයාලගෙන් අහන ප්‍රශ්නයකට මේ වගේ උත්තරයක් දෙන්න ඔයාලට කොතනක හෝ සිද්ධ වෙනවා. ඒක නිසා මේකත් හොඳට මතක තියාගන්න. දුෂ්කර නමුත් සිත් ගන්නා සුළුය. දුෂ්කර නමුත්. හරි, මොකද්ද? මුසුකෂී දෙස්ක ඔමෝ ශිරෝයි දෙස්. දැක්කද? මුසුකෂී දෙස්ක ඔමෝ ශිරෝයි දෙස්. පුතේ මොකද්ද මේ ඔමෝ ශිරෝයි කියන්නේ? සිත් ගන්න නේද? සිත් ගන්න සුළුයකට තමයි ඔමෝ ශිරෝයි කියන්නේ. ඒ වගේම දුෂ්කර කියන්නේ මුසුකෂී නේද? මුසුකෂී. මේ වචන හොඳට මතක තියාගන්න. මේ වචන වලට එක්සෑම් එකේදී, ඒ වගේම සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ගොඩාක් වැදගත් වෙන වචන තමයි මේවා. මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් විදිහට ඇහෙන ඇති මට පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. හරි, මෙහෙමයි. හරි, අපි මේක නැවත වාරයක් ප්‍රනවුස් කරමු. දැන් මොකද්ද මේ ප්‍රශ්නෙට උත්තර තකාසන් ප්‍රශ්නෙට උත්තර දෙන එක තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. හරි, මේක පොඩ්ඩක් ප්‍රනවුස් කරලා බලන්න. ඔයාලා ඉන්න තැන ඉඳන්ම මම කිව්වා වගේ කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ලියා ගන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. අනිවාර්යෙන් මේක වැදගත් වෙනවා. හරි, මේ කංජි බලා ගන්න ඔයාලා එක්සෑම් එකක් ලියන්න ඉන්න කෙනෙක් නම් මේ තියෙන්නේ ඔමෝෂිරෝයි කියලා. අන්නේ කංජි අනිවාර්යෙන් වැදගත්. N54 එකට අනිවාර්යෙන්ම මේ කංජි එන එක එනවාමයි. ඒක නිසා ඒ කංජිත් හොඳට බලා ගන්න. හරි හරි, අපි එකපාරක් ප්‍රනවුන්ස් කරමු. මුසුකෂී දෙස්ක ඔමෝෂිරෝයි දෙස්. මුසුකෂී දෙස්ක ඔමෝෂිරෝයි දෙස්. හරි පුතේ, අපි ඊළඟ ටිකට යමු. හරි, ඊළඟට බලමු මොකද දැන් මේ කවුද මේ අහන්නේ මේ ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ අහන්නේ සචෝ. සචෝ හරි ඔයාලත් එක්ක ඉන්ටර්වයුව කරන සෙන්සේ හරි ටීචර් හරි කවුරු හරි තමයි මේක අහන්නේ. මොකද මෙතන අහලා තියෙන්නේ ජපන් භාෂාවෙන් වඩාත්ම අමාරු දේ කොහොමද? මේක අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක්. මේක හොඳට මතක තියාගන්න දරුවෝ, මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම අහන. මොන ඉන්ටර්වයුව එකේදී වුණත් අනිවාර්යෙන්ම ස්ටුඩන්ට් විසවල නම් අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක්. මේක හොඳට මතක තියාගන්න. හරි, මොකද්ද මේ අහලා තියෙන්නේ? නිහොන්ගෝ දෙ නනික ඉච්චිබන් මුසුකෂී දෙස්ක. ඉච්චිබන් නේද? ඉච්චිබන්. හරි, මොකද නැවත වාරයක් කියමු. නිහොන්ගෝ දෙ නනික ඉච්චිබන් මුසුකෂී දෙස්ක. මේක දෙස්, මේක දෙස් කා කියලාකට එන්නේ ප්‍රශ්නයක් අහද්දී. ඒක හොඳට මතක තියාගන්න. දෙස් කියලා තියෙනවා නම් ඒක දැන් වේ මොනවා හරි දෙයක් අවසන් කරලා තියෙනවා. ඒත් මෙතන දෙස් කා කියලා අහලා තියෙනවා නම් මෙතන දෙයන්නයි සුයන්. දැන් මම මෙහෙමයි,
මම මේක ස්පෝකන්ම කිව්වට මම සමහර දේවල් මෙතන ඔයාලට කියලා දෙන්නම්. මොකද මේක බලනවා ඇති සමහරු අකුරක්වත් ඉගෙන ගත්තේ නැති දරුවෝ බලනවා ඇති. ඒක නිසා ඔයාලට චූටි දෙයක් හරි වැදගත් වෙයි කියලා තමයි මම මේක කියලා දෙන්නේ. හරි, මෙතන තියෙනවනේ මේ පුතාලා මෙතන දෙයන්නයි සුයන්නයි තියෙන්නේ. එතකොට අපි හරියට නිකං ලියද්දි බැලුවොත් දෙසු දෙසු වගේ. ඒත් පුතේ මේක දෙයක් ප්‍රනවුස් කරද්දි මේ සූ එක ශබ්දයක් යනවා නේද? එතකොට අපි ප්‍රනවුස් කරන්නේ ප්‍රනවුස් කරන්නේ මේ දෙසු කියන එක දෙස් කියලා. දෙස් කියලා තමයි හැම වෙලෙම ප්‍රනවුස් කරන්නේ. දෙස් කා. එතකොට ප්‍රශ්නාත් ස්වරූපයක් තියෙන. එතන ප්‍රශ්නයක් අහලා තමයි තියෙන්නේ. මේ දෙස් කා කියන එකකට આવොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තමයි යොමු කරලා තියෙන්නේ. හරි. අපි එකපාරක් ප්‍රනවුස් කරමු. ඔයාලත් ප්‍රනවුස් කරලා බලන්න. හරි. නිහොන්ගෝ දේ නානි ගායිචි බන් මුෂු කෂේ දෙස් කා. නිහොන්ගෝ දේ නානි ගායිචි බන් මුෂු කෂේ දෙස් කා. බලන්න මේ මුෂු කෂේ කියන එකේ කංජිය හොඳට බලාගන්න. මම ඉස්සල්ලා කිව්වා වගේ මේ නිහොන්ගෝ කියන එකත් බලන්න. හරි. අයත් එකපාරක් ප්‍රනවුස් කරමු. නිහොන්ගෝ දේ නානි ගායිචි බන් මුෂු කෂේ දෙස් කා. ජපන් භාෂාවෙන් වඩාත්ම අමාරු දේ කුමක්ද? ප්‍රශ්නේ තමයි යොමු කරලා දෙන්නේ නේද? ප්‍රශ්නේ යොමු කරලා දෙන්නේ. හරි. තව එක පාරක් කියලා අපි ඊළඟ පාට් එකට යමු. නිහොන්ගෝ දෙන් නානි ගා ඉච්චිබන් මුෂු කෂේ දෙස් කා. හරි. අපි ඊළඟ පාට් එකට යමු. හරි. දැන් මේක දැන් ගොඩාක් අයට තියෙනවා මෙහෙම දෙයක්. දැන් මේ ප්‍රශ්නේ අපවම ඇත්තටම කිව්වොත් සමහරුන්ට ලිස්නින් අමාරුයි. සමහරුන්ට කංජි අමාරුයි. සමහරුන්ට ග්‍රෑමර් අමාරුයි. නේද? ඒක අපේ පුද්ගලයාගෙන් පුද්ගලයාට දරුව වෙනස් වෙනවා. නේද? ඒකෙදි පුතේ දැන් ගොඩාක් අය ප්‍රශ්න තියෙන්නේ මේ කංජි අමාරුයි කියන එක නේද? ඇත්තටම එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන එක එක්කෙනා පාඩම් කරන විදිහ අනුව තමයි මේක වෙනස් වීම වලට භාජනය වන්නේ. හරි. ඒත් පුතේ දැන් ඔයාලට කැමති දේ තමයි මෙතෙන්ද දෙන්න ඕන උත්තරේ. නැත්තම් මෙහෙමයි පොඩ්ඩක් බොරුවක් දෙකක් කිව්වට කමක් නැහැ. මොකද ඉන්ටර්වියු එකේදී මේ ඇත්තටම දැන් මට මේ මතක් වෙච්ච කතාවක් කියන්නේ. ඒක හොඳට අහගන්න. එතකොට ඔයාලට ඒ ඉන්ටර්වියු එකට ෆේස් කරන වෙලාවක මේක ඔළුවට આવොත් හරියටම හරි. මෙහෙම අපේ දරුවෙක් ඉන්ටර්වියු එකට ෆේස් කරන්න අපි රෙඩි කරා දවසක්. ඒ ළමයාට කොච්චර කිව්වත් ඒ ළමයා අහන්නේ නැහැ. අපි කිව්වා දැන් මොනවද කෑවේ කියලා අහනවානේ. වා මොනවද නැත්තම් කැමති කියලා අහනවා. මොනවටද කියලා. දැන් කෑවේ මොනවද කියලා හද්දි අපි කිව්වා ලේසිම වැඩේ පාන්නේ. පාන් කියලා කියන්නේ කියලා. නිතරම කිව්වා පාන් කියලා කියන්නේ කියලා. ඒත් ඒ ළමයා එක පාරක්වත් පාන් කියන්නේ නැහැ. එයා මොකද ඒක කාලා තියෙන වෙන දෙයක්. ඒත් එයා පාන් කියලා මේ කියන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. මොකද ඒ වෙලාවේ හිතට එන කෑම ඕන දෙයක් කියලා අරින්න හේතුව ඔයා ළඟට ඇවිල්ලා කෑව මොනවද කියලා කට ඇරලා බලන්නේ. එහෙම වුණත් ඔයා ඉන්ටර්වියු එක කෙනින්ම ෆේල් නේද? එතන ලකුණක් හරි අඩු වෙනවානේ. ඒක නිසා ඔළුවට එන ඕනෑම දෙයක් ඒ වෙලාවේ හැටියට කියලා දාන්න. මොකද ඉන්ටර්වියු එකට හරියට බය නැතුව ෆේස් කරන එක තමයි යාලා බලන්නේ. බොරු කියලා මේ හැමදේම වයස උපන්දින ඒවා බොරු කියන්නේ යන්න එපා. මම කියන්නේ මේ වගේ පොඩි දේවල්. ඒ කියන්නේ කෑවේ මොනවද? දැන් ඔයා හිතන්න ඇත්තටම ඔයාට කංජි හරි ග්‍රෑමර් හරි අමාරු නම් කංජි වලට කියන වචනේ අමතකුණා නම් ග්‍රෑමර් වලට කියන වචනේ අමතකුණා නම් ටග්ගල කංජි කියලා හරි කියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් ඒවා මේ වාසගම් නම්ම වෙනස් කරන්න යන්න එපා. මම කියන්නේ අර කෑම ඒ වගේ සමහර දේවල් හොබි එකක් මොනවා හරි මතක් වුණ නැත්නම් ටග්ගල බොරුවක් කියලා දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි, මම මේ බොරු කියන්න උගන්නනවා එහෙම නෙමෙයි. ඒත් එහෙම තමයි වෙන්න ඕනේ. මේ වෙලාවෙ හැටියට අපි මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ. හරි, අපි මේක ප්‍රනවස් කරලා බලමු. එතකොට දරුවෝ මෙතන මේ තකාසන් මොකද්ද කියලා තියෙන්නේ. තකාසන් කියලා තියෙනවා කංජි වඩාත්ම දුෂ්කරයි. ඒ කියන්නේ කංජි වඩාත්ම අමාරුයි කියලා තමයි මෙයා කියලා තියෙන්නේ. එතකොට කොහොමද ඒක ජපන් වලින් අපි කියන්නේ? කංජිගා ඉච්චිබන් මුෂුකෂේ දෙස්. කංජිගා ඉච්චිබන් මුෂුකෂේ දෙස්. අන්න එහෙමයි. ඔයාලා දැන් ඔය ඉන්න තැන ඉඳම මම කියනවට මේක බලාගෙන එකපාරක් ප්‍රනවුන්ස් කරලා බලන්න. එතකොට තමයි ඔයාලට හැදෙන්නේ. මම මේක මේ YouTube එකට දානවා කියලා මේ උඩින් පල්ලෙන් මට තිබ්බ මේ වචන ටික අරගෙන ඔහේ කියාගෙන යන මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඔහේ කියාගෙන යන්න තිබ්බා. ඒත් ඇත්තට මේක තේරුමක් නැහැනේ. මම මේ චුට්ටක් හරි ඔයාලට ඇත්තටම මම අසනීප වෙලා ඉන්නේ මේ වෙලාවෙ නම්. මම ඒ තියෙද්දිත් මේක මම මෙහෙම දිගට ප්‍රනවුන්ස් කියන්නේ දිගට ඔයාලට තේරුම් කරලා දෙන්නේ ඔයාලට ඒක වචනයක් හරි වැදගත් වෙයි කියලා හිතලා. අපි මේක එකපාරක් තව ප්‍රනවුන්ස් කරමු. ඔයාලත් ඔහේ ඉඳන් ප්‍රනවුන්ස් කරන්න.
漢字が一番難しいです。漢字が一番難しいです。あんねまい漢字が一番難しいです。あいプランスからな。漢字が一番難しいです。ඒක ඔයාලා කියන විදිය ඔයාලගේ ස්ටයිල් එකෙන් එක කියන්න පුළුවන්. හරි. අපි ඊළඟ එක බලමු. දැන් මේ කවුද කියන්නේ? ඒ කියන්නේ මේ කියන්නේ තකාසන්ම තමයි. ඒ කියන්නේ මම මෙතන ඔයාලට දාලා තියෙන්නේ. දැන් මෙතන කියන්නේ ලිස්නින් අමාරුයි කියලා. දැන් ඔයාලා දැන් කංජි අමාරු කෙනෙක් නම් අරක තමයි ඔයාලා උත්තරේ විදිහට දෙන්න ඕනේ. මෙතන පුතේ මේ කියලා තියෙන්නේ මේ ලිස්නින් එක අමාරුයි කියලා. එතකොට පුතේ මේ ලිස්නින් එක අමාරු දරුවෙක් නම් මේ උත්තරේ තමයි එතන ඉන්ටර්වයුවක අහන ඔයාගෙන් ප්‍රශ්න අහන කෙනාට උත්තරේ දෙන්න ඕනේ මේක. ලිස්නින් අමාරුයි නම් අරක කංජි අමාරුයි නම් මේ දෙක මෙහෙම කියන්න යන්න එපා. මේකෙන් එකක් තෝරගෙන ඔයාලට අමාරු දෙය කියන්න. මොකද්ද? සංවාදය තමයි අමාරුම කියලා තියෙන්නේ සිංහලෙන් නේද? එතකොට මොකද්ද? කයි වග ඉච්චිබන් මුසුකෂී දෙස්. කයි වග ඉච්චිබන් මුසුකෂී දෙස්. ඒක ඔයාලගේ ස්ටයිල් එකේ ඒ ලස්සනට ඒකේ වෙලාවේ උත්තරේ දෙන්න. හරි. අපි නැවත වාරයක් කියමු. කයි වග ඉච්චිබන් මුසුකෂී දෙස්. මට මේක කියද්දි මතක් වුණා ඔයාලට දැන් N54321 ඔය වගේ තියෙනවනේ ඔයාලා එක්සෑම් එකට මුහුණ දෙද්දි පුතේ මේක හොඳට මතක තියාගන්න. මම මේක කරාට මම ඒවත් කියන්න ඔයාලට වැදගත්tei කියලා හිතලා. දැන් ඔයාලා එක්සෑම් එකට ගිහින් ඉඳ ගන්නවා. එක්සෑම් එකට ගිහින් ඉඳගත්තාම දැන් ඔයාලට අරහෙන් දාන පුතේ ලිස්නින් එක. සමහරු ගත් කටටම පේපර් එක අරගෙන මාක් කරගෙන මාක් කරගෙන යනවා පළවෙනි එකේ ඉඳන්. එහෙම මාක් කරන්න එපා පුතේ. පළවෙනි ලිස්නින් එක රේ එකක් දෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ලිස්නින් එක දෙන්නේ අපිට අර නිකන් උදාහරණේ. අන්නේ ඒක. ඒකට පුතේ ඔයාලා බොරුවට ඔළුවට එක පාරම අරගෙන පේපරේ ලකුණු කරන්න පටන් ගත්තොත් මුළු පේපරේම වැරදියකින්ද. පළවෙනියට යන ලිස්නින් එක රේ කියලා යන්නේ ඒක හොඳට හුම්කන් දෙන්න සමහරක් වෙලාවට ඇහෙන්නේ නැතුව වගේ යනවා. ඒක නිසා හරි ඔළුවෙන් ලිස්නින් පේපර් එකට මොහොන දෙන්න නැත්තම් පේපර් එක වැරදි. හරි. අපි දැන් මේක නවතවරක් ප්‍රනවුන්ස් කරමු. මොකද්ද? කයි වග ඉච්චිබන් මුසුකෂී දෙස්. කයි වග ඉච්චිබන් මුසුකෂී දෙස්. සංවාදයේ තමයි අමාරුම. හරි. අපි ඊළඟ පාට් එකට යමු. හරි. දැන් මේ අහන්නේ සචෝ. මොකද්ද සචෝ අහලා තියෙන්නේ? ඔබ ජපන් විභාගයක් කළාද? ඔබ ජපන් විභාගයක් කළාද කියලා තමයි මෙතන අහන්නේ. මොකද්ද මේ? එතකොට අපි ජපන් වලින් කියන්නේ නිහොන් ගෝනෝ ශිකෙන්නෝ උකෙ මස්තක. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ කා කියලා ළඟට තියෙනවා නේද? පොතේ ඔයාලට පේපර් එක එද්දී මෙහෙම වචන ඇඩ් කරලා එහෙම නැහැ. මේ මේ කංජි වලින් මේ ජපන් වලින් නිහොන්ගෝ වලින් තියෙන විදියට තමයි පේපර් එකට එන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේ වචනේ කැඩෙනවා, මේ වචනේ මේකයි, මේ වචනේ මේකයි කියලා. දැක්කද මෙතන නෝ කියන නිපාතේනෝ ඕ නිපාතයක් තියෙනවා. ඒ වගේ එතකොට මැද එන වචනේ මොකද්ද කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. හරි. මම ඒකත් කියන්නේ මෙතන අපි ලිස්නින් පාට් එකක් තමයි පුරුදු වෙන්නේ. ඒත් ඔයාලට ගොඩක් එක වැදගත් වෙයි. හරි. අපි මේක ප්‍රනවුන්ස් කරමු. දැන් මේ කවුද අහන්නේ? මේක අහන්නේ සචෝ. හරි. නිහොන්ගෝ නෝ ෂිකෙන් නෝ ඕකේ මස්තක. මස්තක. නේද? මස්තක. ඒ කියන්නේ ප්‍රශ්නය. හරි. නිහොන්ගෝ නෝ ෂිකෙන් නෝ ඕකේ මස්තක. නිහොන්ගෝ නෝ ෂිකෙන් නෝ ඕකේ මස්තක. ඔබ ජපන් විභාගයක් කළාද? ඔබ ජපන් විභාගයක් කළාද? තව එකපාරක් අපි ප්‍රනවුන්ස් කරමු. නිහොන්ගෝ නෝ ෂිකෙන් නෝ ඕකේ මස්තක. නිහොන්ගෝ නෝ ෂිකෙන් නෝ ඕකේ මස්තක. නිහොන්ගෝ නෝ ෂිකෙන් නෝ ඕකේ මස්තක. ඔබ ජපන් විභාගයක් කළාද? හරි. අපි ඊළඟ පාට් එකට යමු. හරි පුතේ, දැන් මෙතන තියෙන විදිහට දැන් මෙයා කියලා තියෙනවා ඕ මම net 5x විභාගයේ සමත් වුණා කියලා එයා කියනවා. දැන් මේක සාමාන්‍යයෙන් net 5 student visa. හරිද පුතේ? එතකොට අපි net 4 එකට ඉගෙන ගත්තොත් තමයි job visa, working visa, SSW වගේ දාන්න පුළුවන්. ඒක නිසා ඒ ඔයාලා තැන අනුව ඔයාලා ඒ විදිහට උත්තර දෙන්න පුරුදු වෙන්න. net 5 නේ, එතකොට net 4 කියලා උත්තර දෙන්න පුරුදු වෙන්න. හරි. අපි මේක ප්‍රොනවුන්ස් කරලා බලමු. හයි, net go shikenno go kakushimashita. මොකද්ද? හයි. හයි කියන්නේ ඔව්. හයි කියන්නේ ඔව්. ඔයාලා දැන් ජපන් ජාතිකව ගොඩක් කතා කරද්දී හයි 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 කියලා හැම වෙලේම කියනවා. ඒ ඇයි? එයාලා ඔව් කියලා තමයි කියන්නේ. අපිත් හැම වෙලේම ඔව් 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 කියලා කියනවානේ. අන්න ඒ වගේ තමයි එයාලගේ හයි කියන්නේ
ඔවු කියන එක හයන්නයි යන්නයි. හයි හරි අපි එක පාරක් ප්‍රනවස් කරමු. හයි නෙත්තෝ ගෝෂිකනෝ ගෝකකු ශිමෂ්තා. හයි නෙත්තෝ ගෝෂිකනෝ ගෝකකු ශිමෂ්තා. ඔව් මම නෙට් 5 විභාගය සමත් වුණා. හරි මේ කොහල එක පාරක් තව ප්‍රනවස් කරන්න දරුවෝ. හයි නෙත්තෝ ගෝෂිකනෝ ගෝකකු ශිමෂ්තා. සමත් වුණා, ශිමෂ්තා සමත් වුණා, අතීත කාලේ නේද සමත් වුණා. එතකොට අගට මෂ්තා නේද. හරි අපි ඊළඟ එක බලමු පුතේ. දැන් පුතේ බලන්න මෙතන තියෙන එක. දැන් පුතේ ඔයාලා තාම ලියලා නැත්තම් විභාගේ, දැන් මේ තකාසන්ම දෙන උත්තරයක් තමයි. දැන් ඔයා හිතන්නකෝ ඔයා තාම ලියලා නැහැ, ඔයා විභාගයට මූණ දෙන්න ඉන්නවා. ඉදිරි මාසයක් තුළ ඔයාලා මුහුණ දෙන්න සිටිනවා පුතේ. අන්නේ ඒකට එහෙමනම් ඔයාලා මේ උත්තරේ තමයි එතකොට ඉන්ටර්වියු එකට දෙන්න ඕනේ ඔයාලා එක්සෑම් එක ලියලා නැත්තම්. හරි එතකොට මොකද්ද මෙයා කියලා තියෙන්නේ? නෑ තවම නෑ නේද. හරි ඊළඟට අගෝස්තු මාසයේදී නෙට් 5 විභාගයට පෙනී සිටිමි කියලා තමයි තියෙන්නේ. හරි එතකොට මොකද්ද කියන්නේ පුතේ? මෙතෙන්ද මේ 8 මාසයට හචි ගට්සු කියලා කියනවා. හචි ගට්සු මේ හචි මෙතන තියෙන විදිහට කියන්න අවශ්‍ය නැහැ. හචි ගට්සුනි කියලා තමයි කියන්න ඕනේ එතකොට. හරි ඊයේ, ඊයේ කියන්නේ නැහැ කියන එක. ඊයේ කියන්නේ නැහැ, ඊයේ නැහැ. ඒක ඊළඟට මදා දෙස්, ඒ කියන්නේ මදා මදා, ඒ කියන්නේ තාම තාම කියන එක තමයි මේ මදා කියලා කියන්නේ. හරිද ඊළඟට මොකද පුතේ තියෙන්නේ? එතකොට මේ අගෝස්තු මාසයේදී කියනක ඔයාලා කියන්න හචි ගට්සු කියලා. හචි ගට්සු මෙතන තියෙන හචි ගට්සුනි නෙත්තෝ ගෝ ශිකෙනෝ අනේමයි. එතකොට නෙට් 5 වලට නෙත්තෝ ගෝ නේද. හරි දැන් අපි මේක ප්‍රනවුන්ස් කරමු. ඊයේ මදාදස් හචි ගට්සුනි නෙත්තෝ ගෝ ශිකෙනෝ ඔකෙමස් නේද. හරි අපි ඒක ස්පීඩින් කියලා බලමු. ඊයේ මදා දෙස් හචි ගට්සුනි නෙත්තෝ ගෝ ශිකෙනෝ ඔකෙමස්. අපි නැවත වාරයක් ප්‍රනවුන්ස් කරලා බලමු. ඊයේ මදා දෙස් හචි ගට්සුනි නෙත්තෝ ගෝ ශිකෙනෝ ඔකෙමස්. හරි ඒක ඔයාලගේ ශෛලියෙන් ඒ විදිහට කියන්න ඒ අවස්ථාවේදී. හරි නැවත වාරයක් බලමු. ඊයේ මදා දෙස් හචි ගට්සුනි නෙත්තෝ ගෝ ශිකෙනෝ ඔකෙමස්. ඔයාලා කලබලෙන් කියන්න යන්නත් එපා. සමහර දිග වාක්‍ය වලට පැටලෙනවා. කලබලෙන් කියන්න යන්න එපා. පැහැදිලිව තේරෙන භාෂාවෙන් කියන්න, ඒක ගැටලුවක් නැහැ. ඊයේ මදා දෙස් හචි ගට්සුනි නෙත්තෝ ගෝ ශිකෙනෝ ඔකෙමස්. අන්න එහෙමයි. හරි අපි ඊළඟ පාට් එකට යමු. හරි පුතේ දැන් ඔයාලට පේන්න තියෙනවා මොකද්ද මෙතන පේන්න තියෙන්නේ. ඔබගේ ජපන් ගුරුවරයාගෙන් නම කුමක්ද කියලා තමයි මෙතන ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නය යොමු කරේ කවුද? සචෝ නේද. සචෝ. හරි අපි කොහොමද ඒක අහන්නේ ප්‍රනවුන්ස් කරන්නේ කියලා බලමු. හරි මතක තියාගන්න සෙන්සේ කියන ගුරුවරයාට නිහොංගෝ කියන්නේ ජපන් භාෂාවට. ඊළඟට මොකද්ද තියෙන්නේ? නමායේ, ඒ කියන්නේ නම. නමායේ කියන්නේ නම. හරි ඒකලා නන්දෙස්කා කියලා, ඒ කියන්නේ නම කුමක්ද කියන එක තමයි එතන අහලා තියෙන්නේ. හරි අපි බලමු. නිහොන් ගෝනෝ සෙන්සෙයි නෝ නමායි වනන් දෙස්කා. නිහොන් ගෝනෝ සෙන්සෙයි නෝ නමායි වනන් දෙස්කා. නිහොන් ගෝනෝ කැනේ ජපන් භාෂා. සෙන්සෙයි නෝ සෙන්සේගේ. නමායවා නම නන් දෙස්කා කුමක්ද? අන්න එහෙමයි. හරි නිහොන් ගෝනෝ සෙන්සෙයි නෝ නමායවා නන් දෙස්කා. ඒ කියන්නේ දැන් මම තමයි ඔයාලගෙන් මේ ප්‍රශ්නේ හැව කියලා හිතා ගන්න. හරි ඒත් ඔයාලත් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ප්‍රනවුන්ස් කළ පුරුදු වෙන්න, නැත්නම් ප්‍රශ්නේ අහද්දි උත්තරේ දෙද්දි මොකද්ද කියලා හිතා ගන්න බැරි. හරි නිහොන් ගෝනෝ සෙන්සෙයි නෝ නමායි වනන් දෙස්කා. නිහොන් ගෝනෝ සෙන්සෙයි නෝ නමායි වනන් දෙස්කා. අන්න එහෙමයි. අපි ඊළඟ පාට් එකට යමු දරුවෝ. මෙතන තියෙන හැටියට නම් හේෂාන් වේ කියලා තමයි මෙතන තියෙන්නේ. ඒත් පුතේ ඔයාලගේ ගුරුවරයාගේ නම කියන්නේ. දැන් අපේ ආයතනෙ ඉගෙන ගන්න N5 4 ඉගෙන ගන්න කෙනෙක් නම් මොකද කනිෂ්ක කියලා දාන්න පුළුවන් නේද අපේ ආයතනෙ ඉගෙන ගන්න දරුවන්ට. හරි 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 පුතේ මොකද්ද දැන් මෙතන තියෙන්නේ? හේෂාන් වේ කියලා.
හේෂාන් දෙස්. මොකද හේෂාන් දෙස්. හේෂාන් දෙස්. හරි. මෙතන පුතේ හේෂාන් දෙස් කියන එකට වඩා දැන් දැන් ගුරුවරයානේ. හේච් මෙතන පොඩි මේකක් තියෙනවා, මෙහෙම කෙලින්ම කියන්න එපා ගත්කටකටම මෙතන හැටියට හේෂාන් දෙස් කියලා. හේ කියන්නේ ඔයා ප්‍රශ්නෙම යොමු කළා හරි කමක් නැහැ, නැත්තම් සෙන්සේනෝ නම ඒවා හේෂාන් දෙස් කියලා මේ වගේ කියන පොඩ්ඩක් අර ගෞරවාන්විත විදියට මෙතන ගත්කට ගහලා දිනා වගේ තියනවා. එහෙම කියන්න එපා, එහෙම පොඩ්ඩක් කැතයි නේද? හරි, ඒකේ ඉඳලා පොඩ්ඩක් අර මගේ සෙන්සේගේ නම හේෂාන් වේ අන්න එහෙම කියලා පොඩ්ඩක් කියන්න. එතකොට ඒක ගොඩක් ඩිසිප්ලින් නැති හොඳයි නේද? මෙහෙම ගත්කට කියන්න එපා. හරි, අපි ඊළඟ පාට් එක බලමු. මෙතන පුතේ අහලා දෙන යුකි මහත්මියගේ වයස කීයද කියලා. මං හිතන්නේ මෙතන හැටියට මේකේ මේ දැන් ප්‍රශ්නේ අහන කියන්නේ දරුවාගේ නම යුකි වෙන්න ඇති. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ යොමු කරන්නේ කවුද? සචෝන්. දැන් සචෝ තමයි යන්නේ. යුකි මහත්මියගේ වයස කීයද කියලා. එතකොට මං හිතන්නේ මේ ඉන්ටර්වයුව එකට පේස් කරන්න ඉන්නේ ගැහණු කෙනෙක්. මේ ගැහණු කෙනෙක්ගෙන් තමයි ගැහණු කෙනාගේ නම කියලා තමයි මෙතන අහලා තියෙන්නේ නේද? හරි, බලමු. යුකි සන්වා වයිකොට්සු දෙස්කානේ. හරි ළමයි, මගේ උගුර ටිකක් පැටලෙනවා. හරි, අපි බලමු නැවත වාරයක්. යුකි සන්වා ඔයිකොට්සු දෙස්කා. යුකි සන්වා ඔයිකොට්සු දෙස්කා. මෙතන ඔයිකොට්සු ඔයිකොට්සු කියලා තමයි තියෙන්නේ පුතේ. මොකද ඔයිකොට්සු දෙස්කා. යුකි සන්වා ඔයිකොට්සු දෙස්කා. දැන් මෙතන හිතන්න දැන් තකා සන් ඉන්නේ. තකා සන්වා ඔයිකොට්සු දෙස්කා. දැන් මෙතන ඉන්නේ මිරා සන්. මිරා සන්වා ඔයිකොට්සු දෙස්කා. මිරා සන්වා ඔයිකොට්සු දෙස්කා. මෙතන දැන් හිතන්න ෆුජි සන් ඉන්නවා. හරි, ෆුජි සන්වා ඔයිකොට්සු දෙස්කා. මෙතන ඕනෑම කෙනෙක් දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් යොමු කරද්දී ඔයාගේ නම කවුරුනත් ඔයාගේ නම කියලා තමයි සන්වා ඔයිකොට්සු දෙස්කා. යුකි මහත්මියගේ වයස කීයද? හරි හරි, අපි ඊළඟ පාට් එකට යමු. හරි පුතේ, මෙතන හැටියට මෙතන ඉන්න තකාසන්ගේ හරි යුකිගේ හරි වයස 23යි. මෙතන පුතේ ඔයාලගේ වයස කියන්න දැන් ඔයාලගේ වයස ඔයාලා කියන්න දන්නවා ඇති. මොකද ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න ඕන, නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඒවා අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. හරි, මෙතන හැටියට මොකද 23යි නේ මෙයාට. එතකොට මෙයා කොහොමද කියන්නේ? නිජු සංසයි දෙස්. නිජු සංසයි දෙස්. මොකද පුතේ නිජු සංසයි දෙස්. පුතේ 20ට අපි කියන්න අපි වයස 20යි නම් පුතේ 20යි නම් අපි හතචි කියලා තමයි ගොඩක් භාවිතා කරන්නේ. හතචි කියන එක තමයි අවුරුදු 20යි නම් අපි භාවිතා කරන්නේ. එක පොටක් මතක තියාගන්න. හරි පුතේ, අපි නැවත වාරක් ප්‍රාංස් කරලා එක පාරක් බලමු. නිජු සංසයි දෙස්. නිජු සංසයි දෙස්. මොකද නිජු සංසයි දෙස්. මේ කාංච වලින් තමයි තියෙන්නේ මේ වයස. නිජු සංසයි දෙස්. හරි, ඒව පුරුදු වෙන්න විභාග වලට අත්‍යවශ්‍යයි කංජි වලින් වයසක් දාලා තිබුණොත් ඔයාලට ඒක හොයාගන්න අනිවාර්යෙන් රෙන්ෂු කරලා තියෙන්නම ඕන. හරි, අපි ඊළඟ වචන ටික බලමු, වාක්‍ය ටික බලමු. අන්න හොඳ ප්‍රශ්නයක්, හැමෝගෙම අහන ප්‍රශ්නයක්, ඕනම ඉන්ටර්වියු එකදී අහන ප්‍රශ්නයක්. හරි, ඔයාගේ උපන්දිනේ කවදාද? කවද්ද ඔයාගේ උපන්දිනේ? කවද්ද උපන්දිනේ? උපන්දිනේ දන්නේ නැති කෙනෙක් නෑනේ නේද? උපන්දිනේ හැමෝම දන්නවා. හරි, එතකොට උපන්දිනේ තමයි මේ අහන්නේ. මේ අහන්නේ කවුද? අපි සචෝ කියලා හිතමු. හරි, සචෝ තමයි අහන්නේ මේ. හරි, මොකද්ද එතකොට? තංජෝබිවා ඉත්සු දෙස්කා. තංජෝබිවා ඉත්සු දෙස්කා. මොකද්ද? තංජෝබිවා ඉත්සු දෙස්කා. ඉත්සු ඉත්සු තංජෝබිවා ඉත්සු දෙස්. මෙතන පුතේ මේ අර ඉත්සු කියන ඉත්සු ඉත්සු කියන ප්‍රොනවුන්ස් එක පොඩ්ඩක් රෙන්චු කරන්න. ඒක එතකොට ඒක ප්‍රොනවුන්ස් කරද්දී එක හොඳට හැදේ. ඔයාලා කියලා බලන්න පොඩ්ඩක්, එකපාරම කියන්න පොඩ්ඩක් අමාරුයි. කියද්දි කියද්දි ඒක හැදෙනවා. සාමාන්‍ය දැන් මෙහෙම මේ ඔයාලට උගන්වන්න කරාට අපි සාමාන්‍ය කතා බහ කරද්දි මෙච්චර මේ ඔට්ටු වෙලා කියන්න ඕනේ නැහැ. තංජෝබිවා ඉත්සු දෙස්කා නිකන් සාමාන්‍ය විදිහට තංජෝබිවා ඉත්සු දෙස්කා. අනතව නමයි වනන් දෙස්කා. තංජෝබිවා ඉත්සු දෙස්කා. අන්න ඒ වගේ සාමාන්‍ය විදිහට කොනිචවා
අනේ වගේ සාමාන්‍යයෙන් අන්න එහෙම නිකන් සරල විදිහට කතා කරන්න හොයාලට නිකන්ම හුරු වෙනවා. හරිද පුතේ? හරි. මොකද්ද? අපි නැවත වාරයක් ප්‍රොනවුන්ස් කරමු. මට පුතේ ඇත්තටම අද පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න අමාරුයි. දැන් නම් මට පොඩ්ඩක් ඇත්තටම අමාරු ගතියක් දැනෙනවා ඇඟට. හරි, ඒ කියන්නේ මේ උණ ගතියක් ඇවිල්ලා තියෙන එකයි. හරි, මොකද්ද? තංචෝපිවා ඉත්සු දෙස්කා මම තමයි දැන් ඔයාගෙන් අහන්නේ. එතකොට ඔයාගේ උපන්දිනේවා කියන්න හුරු වෙලා ඉන්න ඕනේ. ඔයාගේ උපන්දින එක එක්කෙනාට වෙනස්නේ, අවුරුදු මාස දින වෙනස්. එතකොට උපන්දිනේ කියන්න දැනගෙන සිටිය යුතුයි අනිවාර්යෙන්ම. තමන්ගේ සමහරු ඉගෙනගෙන ඇති මෙතන, සමහරු ඉගෙනගෙන නැතු ඇති. ඒගොල්ලෝ කාලෙකදී ඒක සිලබස් එක යද්දී අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. හරි, තංචෝපිවා ඉත්සු දෙස්කා, ඔයාගේ උපන්දිනේ කවදාද? හරි, ඊළඟට මොකද්ද මෙයා කියලා තියෙන්නේ? 2 අප්‍රේල් 20. මොකද 2 අප්‍රේල් 20. හරි, එතකොට අපි බලමු. නිසෙන්නෙන් ෂිගට්සු. මොකද පුතේ මෙතන ෂිගට්සු කියන්නේ අප්‍රේල් වලට. ෂිගට්සු මොකද? හත්සුකා දෙස්. 20 කියන එකට තමයි පුතේ මෙතන හත්සුකා කියලා තියෙන්නේ. හත්සුකා දෙස්. නිසෙන්නෙන් ෂිගට්සු හත්සුකා දෙස්. නිසෙන්නෙන් ෂිගට්සු හත්සුකා දෙස්. නිසෙන්නෙන් ෂිගට්සු හත්සුකා දෙස්. මෙතන පුතේ ඔයාලගේ උපන්දිනේ ඔයාලා දාන පුරුදු වෙන්න. නිසෙන්නෙන් හත්සුකා දෙස්. නිසෙන්නෙන් ෂිගට්සු හත්සුකා දෙස්. ගොමෙන් නෑ, මට චූට්ටක් මිස්ටේක් වුණා. නිසෙන්නෙන් ෂිගට්සු හත්සුකා දෙස්. හරි, අපි ඊළඟ පාට් එකට යමු. දැන් මේ සචෝහන අපි මෙතන ඉඳන් දිගටම යුකී කියලා මුකෙමු. මේක දිගටම යුකී තමයි ඉන්නේ. හරි හරි, මොකද යුකීගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නය තමයි මෙයා යොමු කරන්නේ. යුකී සන්නෝ කසුකු. මෙතන පුතේ මේ කසුකු මේ වචන පොඩ්ඩක් මම කියලා දෙන්නේ, පොඩ්ඩක් ඔළුවට ගන්න. මේ කසුකු කියන්නේ පුතේ පවුල. මොකද්ද කසුකු කියන්නේ? පවුල. නන් මෙතන තියෙනවනේ කසුකු. නන් ඉන් දෙස්කා. පුතේ මෙතන බලන්න, මෙතන නන් කියලා ප්‍රොනවුන්ස් කරන්න අර ඉංග්ලිෂ් වලින් දාන එකේ රින් රී දෙස්කා කියලා තමයි තියෙන්නේ. ඒක වැරදි. ඇත්තට මේක වැරදි. මෙතන ඉන්නේ හරිම හරියටම. දැන් මේ ජපන් වල ලියලා තියෙනක හරි. යුකී සන්නෝ කසුකු නන් ඉන් දෙස්කා කියලා තමයි අහන්න ඕනේ. නන් ඉන් දෙස්කා කියලා තමයි අහන්න ඕනේ. මෙතන වැරදි මේක තියෙන එක. හරි, එතකොට මෙතෙන් එන්න ඕනේ යුකී සන්නෝ කසුකු නන් ඉන් දෙස්කා. මෙතන පුතේ මේ හිතෝ කංජියක් පෙන්නලා තියෙනවනේ. තනියෙන් ගත්තොත් මේ කංජිය, දැන් මේ මිනිස්සු කර හිටගෙන ඉන්නා වගේ තියෙන කංජිය හිතෝ කංජිය. කියන්නේ පුද්ගලයා කියන කංජිය තමයි. මේ පුද්ගලයා කියන කංජිය අනිවාර්යෙන්ම N5 එකට එනවා. 4 එකටත් තනින් තන සමහරක් කලවට 4 එකටත් එනවා කෙලින්ම. ඒවට ඒකෙන් දේවා මතක තියාගන්න. හරි, යුකී සන්නෝ කසුකු නන් ඉන් දෙස්කා. එතකොට මට පුළුවන්, මට ඔයාගෙන් අහන්න පුළුවන්. අනතනෝ කසුකු නන් ඉන් දෙස්කා. අනතනෝ ඔයාගේ, අනතනෝ. එතකොට මම අහන්නේ දැන් මේ ප්‍රශ්නේ මෙතන එක නෙමෙයි, මම ඔයාගෙන් අහනවා. අනතනෝ කසුකු නන් ඉන් දෙස්කා. අනතනෝ කසුකු නන් ඉන් දෙස්කා. අන්න එහෙමයි. අනතනෝ කසුකු නන් ඉන් දෙස්කා. අන්න ඒ වගේ තමයි. මෙතන දැන් මිනිස්සයා පේන්න ඉන්න හින්දා තමයි අහලා තියෙන්නේ. යුකී සන්නෝ කසුකු නන් ඉන් දෙස්කා. අන්න එහෙමයි. එහෙම තමයි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාලා එදිනෙදා ජපාන් කතා කරද්දී පුතේ, එතකොට අපි මේ නම් කීක ඇත්තටම අහන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඔයාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද නේද? අන්න එහෙමනේ කතා කරන්නේ. එතකොට තමයි කියන්නේ අනතනෝ කසුපුවා නනෙන් දෙස්කා. අන්න එහෙම තමයි ප්‍රොනවුන්ස් කරන්න. එහෙම ඉගෙන ගන්න. අපි දැන් බලමු ඊළඟ පාට් එක. හරි පුතේ, මෙතන දාලා තිනවා 4 දෙනෙකි. තාත්තා, අම්මා, සහෝදරයා සහ මම. මෙත බලන්න පුතේ, මම මෙතන මේ හොඳ දෙයක් කියන්නේ ඔයාලට වැදගත් දෙයක් කියලා දෙන්නේ. මෙතන තියෙනවා මේ චිචි කියන කංජිය තියෙනවා, හහා කියන කංජිය තියෙනවා. මෙතන මේ තෝතෝ කියන එක ගන්න එපා. කියන්නේ තෝ කියන්නේ නිපාතේනේ. මෙතන සහ කියන අර්ථේනේ තෝ කියන එකෙන් දෙන්නේ. එතකොට මෙතන වෙනම ගත්තොත් මේ චිචි කංජිය, හහා කංජිය, අනි කංජිය, වතශි කංජිය. N5 නම් පුතේ අනිවාර්යෙන් බලා ගන්න. N4 එකටත් එනවා නැත්තේ නෑ. අනිවාර්යෙන්ම මේ පවුලේ ටිකක් බලාගෙන යන්න ඕන. අනිවාර්යෙන් පවුලෙන් එක ප්‍රශ්නයක් එනවා. විභාග ලියන්න ඉන්න කෙනෙක් නම් විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා මේකට කමෙන්ට් එකක් දාන්න. විභාගෙට ආවේ නෑ කියලා. අනිවාර්යෙන් විභාගෙට එනවා මේ පවුල ආශ්‍රිත ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා. ඒකෙන්ද හොඳට බලා ගන්න. හරි, මොකද්ද මෙතන දාලා තියෙන්නේ? යොනින් දෙස්.
යොනින් දෙෙස් යොන්නින් දෙෙස් අරිද ඉර පසි දාල්තෙනවා චිචීතෝ හහාතෝ අනීතෝ වතශි දෙෙස් නේද තෝ කියන්නේ නිපාතේ තෝ කියන්නේ සහ කියන අර්ථය තමයි මෙතන අරගෙන තියෙන්නේ මේ කංජි ටිකත් එක්ක බලාගෙන මේ කංජි වලින් තමයි හිරගනා වලින් මේ මෙතන දීලා තියෙන්නේ කංජි වලින් තමයි දීලා තියෙන්නේ හරි මොකද යොන්නින් දෙෙස් චිචීතෝ හහාතෝ නන් අනීතෝ වතශි දෙෙස් අනේ කියන්නේ අනේ කියන්නේ මේ අයියට අයියට තමයි අනේ කියන්නේ මෙතන සහෝදරයා කියලා දාලා තියෙනවා. දැන් මම මොකද්ද ඔයාලගෙන් අහපු ප්‍රශ්නේ? දැන් මම මොකද්ද ඔයාලගෙන් ඇහුවේ? මොකද්ද ඇහුවේ? දැන් මතක් වෙන්න ඕනේ. මම ඇහුවේ ඔයාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද කියලා. එතකොට මම මොකද්ද ඇහුවේ? අනතනෝ කසුකුවා නනින් දෙස්කා. හරි. එතකොට ඔයා උත්තරේ කොහොමද දෙන්න ඕනේ? එතකොට පුතේ ඔයාලගේ ඇත්ත දේ කියන්න. මෙතන මෙයාගේ විදිහටනේ කියලා තියෙන ඔයාලගේ පවුලේ ඉන්න විස්තර ඒ විදිහට කියන්න මෙතන කියන හැටියට යොනින් දෙස් නේද යොනින් දෙස් චිතීතෝ හහාතෝ අනීතෝ වතශි දෙස් මම හරි අපි ඊළඟ පාට් එකට යමු ඔබේ සහෝදරයාගේ වයස කීයද කියලා අහලා තියෙනවා ඒ කියන්නේ අයියාගේ වයස තමයි මේ අහලා තියෙන්නේ පුතේ මෙතන හැටියට මේ අපිට අනී කියලා ගන්න පුළුවන් මෙතන මොකද්ද තියෙන්නේ ඔනීසන් ඒ කියන්නේ ඔයාලා පවුල ගැන ඉගෙන ගත්තොත් දරුවෝ අපි මගේ පවුල වෙනයි මගෙන් පිට ඔයාගේ පවුලේ අයට මම කතා කරන විදිය වෙනයි. කියන්නේ මම මගේ පවුලේ අයට කතා කරන්න පුළුවන්. හහ චිචි අනේ අනේ සොබෝ සොබෝ අන්න ඒ වගේ කතා කරන්න පුළුවන්. ඒත් අපි ගෞරවාන්විත වෙන කෙනෙක්ගේ පවුල කෙනෙකුට අහනවා නම් මෙම මේ දැන් මෙතන තියෙන මේ ඔනීසන්. ඔනීසන් කියන්නේ එයාගේ කියන්නේ අරයාගේ අයියට තමයි අපි ඔනීසන් කියලා කියන්නේ අර පොඩ්ඩක් අර ගෞරවාන්විතව කතා කරන්න අපි ඔනීසන් කියන වචනේ භාවිත කරනවා. ඇයි අම්මට ඔකාසන් ඔකාසන් අනේ වගේ භාවිත කරන්න පුළුවන්. ඔකාසන් දැන් මෙතන ඔනීසන් කියලා තියෙනවා. ඔනීසන් කියලා තියෙනවා. අනේ ඒ වගේ එහෙම තමයි ඒතකොට භාවිත වෙන්නේ. හරි. අපි පොඩ්ඩක් තේරුම් කරලා කිව්වේ ඒ කංජියත් බලාගන්න ඔනීසන්ගේ කංජිය බලාගන්න. හරි. ඔනේ සන්වන්නන් සයිදෙස්කා ඔනේ සන්වන්නන් සයිදෙස්කා එකන ඔයාගේ අයියාගේ වයස කීයද ඔයාගේ සහෝදරයාගේ වයස කීයද මොකද ඔනේ සන්වන්නන් සයිදෙස්කා ඔනේ සන්වන්නන් සයිදෙස්කා අනේ වගේ පුතේ අපි ඊළඟ පාට් එකට යමු දැක්කද එයා මොකද කිව්වේ එයා අනේ කියලා තමයි භාවිත කරේ දැක්කද එයා අනී කිව්වා මොකද එයාගේ අයියානේ එයාට අනී කියන්න පුළුවන් අරයා ඔකාසන් මේ ඔනීසන් කියලා ඔබට මොකද්ද එයා උනේසන් කියලා ඇහුවට මෙයාට කියන්න පුළුවන් අනී කියලා එයාගේ අයියානේ ඒකෙන්ද හරි මොකද්ද කියලා දින අයියාට අවුරුදු 25යි අනීවා නීචුගොසයිදස් මොකද්ද අනීවා නීචුගොසයිදස් අනීවා නීචුගොසයිදස් අන්න එහෙම තමයි ප්‍රොනවුන්ස් කරන්න ඕනේ 25යි නීචුගොසයි තේරුණාද ඔයාලගේ වයස අනුව හදා ගන්න එයාලගේ වයස අනුව හදා ගන්න අනීවා නීචුගොසයිදස් අනේවා නිජු ගොසයිදෙස් හරි හරි පුතේ අපි ඊළඟ පාට් එකට යමු දැන් මෙයාගෙන් ප්‍රශ්නේ ඔමු කරලා තියෙනවා මොකද්ද අයියා මොකද කරන්නේ අයියා මොකද කරන්නේ කියලා අහලා තියෙනවා නේද එතකොට කොහොමද අපි ජපන් භාෂාවෙන් අහන්නේ ඔනී සන්වන්නානියෝ ෂිතේ ඉමස්කා මොකද්ද ඔනී සන්වන්නානියෝ ෂිතේ ඉමස්කා ඔනී සන්වන්නානියෝ ෂිතේ ඉමස්කා පොඩක් ප්‍රනවුන්ස් කරන්න ඔනේ සන්වන් නනියෝ ෂිත්තේ මස්කා දැන් අන්න එහෙම ප්‍රශ්නයක් අහන්නේ ප්‍රශ්නයක් යොමු කරන්නේ එහෙමයි කෙනෙකුට මේ මෙහෙමයි ඈ අපි බලමු ඔනේ සන්වන් නනියෝ ෂිත්තේ මස්කා ඔනේ සන්වන් නනියෝ ෂිත්තේ මස්කා ප්‍රශ්නේ තමයි ඒ අහන්නේ ඒ ප්‍රශ්නේ හොඳට ඔයාලා ඔළුවට ගන්න ඕනේ එතකොට ඔනේ සන්වන් නනියෝ ෂිත්තේ මස්කා දැන් එතකොට ඔයා දන්න කෙනෙක් දන්නවනම් දැන් හිතෙන්න ඕන මට මේ උත්තරේ තමයි මම එතකොට කියන්න ඕනේ අන්න එහෙම හිතට ටග්ගල් දැනෙන්න ඕන. ඔනි සන්වන් නානියෝ ෂිත්තේ මස්කා. හරි. ඊළඟට දැන් මෙයා උත්තරේ දීලා තියෙනවා මොකද? සමාගමේ සේවකෙක් පරිගණක වැඩ කරනවා. සමාගමේ සේවකෙක් යා සමාගමේ සේවකෙක්. එයා පරිගණක වැඩ තමයි එතන සිද්ධ කරන්න කියන එක තමයි මෙයා කියලා තියෙන්නේ. කොහොමද ඒක කියන්නේ අපි? මෙතන දාලා තියෙනවා පොතේ කයිෂායින් දෙස්. කයිෂායින් දෙස් කියන අපි කර්මාන්ත ශාලා සේවකයාට සමාගම් සේවකයාට කියන්නේ සමාගම කියන්නේ කනේ කර්මාන්ත ශාලා සේවකයන් මොනවා හරි කර්මාන්ත ශාලා කයිෂායින් දෙස් කියලා තමයි අපි යාට ඒ පුද්ගලයාව හඳුන්වන්නේ. හරි. කොම්පියුතානෝ ෂිගතෝ ෂිත්තේ මස්. මොකද්ද? එතකොට මෙයා මෙහෙමයි කියන්නේ. කයිෂායින් දෙස් කොම්පියුතානෝ ෂිගතෝ ෂිත්තේ මස්. මොකද්ද?
会社員です。コンピューターの仕事を知っています。みたいな、カタカナはちなくともいめ、わかって、コンピューターねで、コンピューター。カタカナはちなくて、はい。わかって、会社員です。コンピューターの仕事を知っています。みたいな、ケリンエカディグリケノアン、エイキアンプラン、コンピューターの仕事を知っています。コンピューターの仕事を知っています。何年前。わかって、コンピューターの仕事を知っています。はい。アピーランパーティケティアム。でも、今日は、ハラティーノは、カウドメアハネ、サチョウタマイメアハネ、サチョウマカダハラティーニ。ウパニスタネコヘド。マカダ、ウパニスタネコヘド。ハリ。エキャネミアゲメ、ウパン、エア、イパディチスタネタマイメアハネ。ハリ。アピバラモコハマダ、エカキアネケーラ。シュシナ、ドチラデスカ。シュシナ、ドチラデスカ。エア、エアギディタハイ。シュシナ、ドチラデスカ。シュシナ、ドチラデスカ。コヘード、コヘードね。どちら、どちら。はい。あら、あらてなら、あちらこちら、そちら、あね、えわいぐながなあて、えわいぐながなあて、えきんだ、ねがだなわ、あてよ。はい。もかた、しゅしんはどちらですか。はい。うぱねスタネ、コヘードキラタマイメテナ、みゃーうえ。はい。ぽてとくのもかたみゃーキラティネ、まーたらべ、で、へもまーたらねめね。さまーるいのぬわら。ねで、サマーロイナ、コランバサマーロ、ガンパハ、ウェイアングデ、トコタ、ヤーパネ、カタラガモイバギナネ、エトコトワーキアノネ、タンバンゲテネキエラ、デスキエラガテキエラ、アサンカランノネ、メテンダーディネ、マータラデスキエラタマヤ、キエラティントコタマータラデス、ハリ。アピーランゲカバルモ。メテネミア、ハラティナメサチョ、マータラデ、マータラモノアゲテナデ。でアピューナッタハナーニカタラガマカタラガマモノアゲデヴァルディティエンアピューホマネカンカタワタハンワニアンネヴァギタミアサチョハラティネマータラダマータラモノアゲテナッディキアハラティノネデハリデアピューバルメコハマダハネキアラマータラデスカマータラバドナトクロデスカデカデイタナハラティネマータラデスカケネマータラダマータラはどんなところですか？どんなところ？どんなところ？どんなものわけ？ねえ、どんなところ？ものわけってなってきてね、たまにめてね、あはらてえね。はい。あぴねまたわらやくめかプラナウスからも。マータラですか？マータラはどんなところですか？マータラですか？マータラはどんなところですか？ところですか？プラシネア、はい。エカパラクプナウスクラモ、デン、シングルモカデミアハニ、マータラダ、マータラモノアゲテナクタ。はい。エカパラクタプナウスクラモアラプナウスクラバランダ。マータラデスカ、マータラワドナトクロデスカ。はい。アピーランパテカテアモ。デメテネキエラティナ、ウィシャーラワナータラ、ピリスドゥナグレアキエラ、メテネユキ、ハリ、タカハリキエラティナ。ウィシャーラでも、私はあなたが言うと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 、私はあなたが言うキレイナ。えとこたみ、マチーキアネ、ナガレーデプテ、マカダ、マチーキアネ、ナガレーデ、キレイナ、キアネ、ミカナ、ミ、マカダ、メワタイキヨシナ、キヨシキラティナ、キレイナ、キネ、メタナガテ、ピルスウキネケ、トコトオキキアネ、ウィシャー、ハレ、アピダメカバルム。オキグテ、キレイナ、マチーデス。ネダ、オキグテ、キレイナ、マチーデス。ネダ、アイプランスクラム、オキグテ、キレイナ、マチーデス。シスカナマチアニケケオランプランアラニシャブダナグレアコナオエオエワケケケワエティワールヒテネガンダプワアリワーワチェネギナガネティエノワナアイマダラカタガランプランエヴェラワノアリオキクテキレイナマチデスハリアピーランガエパーテカバラモデメサチョワハネマカタマータラワダプラシッタワネコマクサンダハダマータラワダプラシッタワネコマクサンダハダキラハラティエノアピコンプランスクランキラバラムダーワーマータラノナニカイチバンユメイデスカネタプテ
මාතරනෝ නානිකා ඉචිබන්යූ මේ දෙස්කා. මොකක්ද අහලා තියෙන්නේ මාතර වඩාත් ප්‍රසිද්ධ වන්නේ කුමක් සඳහාද කියලා තමයි මෙතන අහලා තියෙන්නේ. අපි එක පාරක් තව ප්‍රනවුන්ස් කරමු. මාතරනෝ නානිකා ඉචිබන්යූ මේ දෙස්කා. මාතරනෝ නානිකා ඉචිබන්යූ මේ දෙස්කා. මාතරනෝ නානිකා ඉචිබන්යූ මේ දෙස්කා. හරි, අපි ඊළඟ පාට් එකට යමු. මොකද්ද පුතේ මෙතන දාලා තියෙන මොහොත වඩාත් ප්‍රසිද්ධයි පුතේ? අනිවාර්යෙන්ම උමි කංජිය නම් බලන් යන්න එක්සෑම් එකට යනවා නම් අනිවාර්යෙන් ඈ. මොකද උමි කංජිය කියන්නේ මොහොතට තමයි අපි උමි කියලා කියන්නේ. උමි කංජිය අනිවාර්යෙන් හොඳ වැදගත් කංජියක්. ඒවට අනිවාර්යෙන් එක්සෑම් එකට යනවා නම් ඔයාලා ඒවා හොඳට රෙන්ෂෝ කරලා ගෙදරින් යන්න ඕනි. නැත්තම් ඉතින් හරි තමයි. හරි, මොකද්ද දැන් අපි මේක ප්‍රනවුන්ස් කරමු. යුමිගා ඉච්චිබන් යුමේ දෙස්. යුමිගා ඉච්චිබන් යුමේ දෙස්. මොකද පුතේ යුමිගා ඉච්චිබන් යුමේ දෙස්. යුමිගා ඉච්චිබන් යුමේ දෙස්. හරි, තේරුණානි කට්ටියට? යුමිගා ඉච්චිබන් යුමේ දෙස්. හරි හරි දරුවෝ, මම හිතනවා මම අද මේ කියලා දීපු දේ ඔයාලට පොඩි දෙයක් හරි වැදගත් වෙන්න ඇති කියලා. පොඩි දෙයක් නෙමෙයි, මම හිතන විදිහට නම් මේක ඇත්තටම මේක නැතුව ඔයාලට ඉන්ටර්වියු එකට යන්න බෑ. මේ පළවෙනි පාර්ට් එක විතරයි. තව අපේ ඉන්ටර්වියු එකට පුරුදු වෙනවා නම් තව අපිට පාර්ට්ස් ගොඩාක් තියෙනවා. අපිට ගොඩාක් පොයින්ට්ස් මේ ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. ඒක නිසා මේක පළවෙනි පාර්ට් එක විතරයි. මම මේ ඇත්තටම මම මේ වෙලාවේ පොඩි අසනීප තත්ත්වයෙන් ඉද්දිත් තමයි මම මේක දැම්මේ ඔයාලට. ඇත්තටම මේ දවස්වල මොනවාද ඉන්ටර්වියු වලට දැන් අප්‍රේලින් ටෙක් එහෙම යන දරුවන්ට ඉන්ටර්වියු ෆේස් කරන්න තියෙනවා. ඒක නිසා මම මේක දැම්මේ. මොකද අපේ පාඨමාලාව හදාරන දරුවෙක් ගොඩක් ඉන්න නිසා. හරි, අපි ඊළඟ දවසේ ඊළඟ පාර්ට් එකෙන් නැවතත් හමු වෙමු. අනිවාර්යෙන් මට පහතින් කමෙන්ට් කරගෙන යන්න ඊළඟ පාර්ට් එක අවශ්‍යද නැද්ද කියලා. ඒ වගේම මගෙන් මේ වෙලාවේ මම ඔයාලට ගන්නදි මොනියම් හෝ කියන්නේ මට ඇත්තටම මේ ගොඩක් සද්දෙන් කතා කරන්න අද අමාරුයි. මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් ගොමෙන්. අපි ඊළඟ දවසේ නැවතත් අපි ඊළඟ පාට් එකෙන් හම්බු වෙමු. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැති දරුවෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා තියාගන්න, like කරන්න. තව කාට හරි මේක උනන්දු කියන්නේ වැදගත් වෙයි කියලා හිතනවා නම් video එක share කරන්න. එහෙනම් අපි ඊළඟ දවසේ නැවතත් හමු වෙමු. එහෙනම් කට්ටියටම පරිස්සමට ඉන්න, සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන දේ හරියන්න කියලා කියනවා. ඔයාලගේ සිහිනයට අනිවාර්යෙන් ඉලක්කයක් තියාගන්න. ඒ ඉලක්කයට අනිවාර්යෙන්ම යන්න. ඔයාලට පුළුවන්, ඔයාලට බැරි නෑ ගම්බත්තිනේ. එහෙනම් මොකද්ද? සයෝනාරා.